අයිබෝවන් කාලේන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත මහපාරේදී ඔළුවට වෙඩි තියලා මරලා දිනකට රුපියල් 182කින් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතාගෙන රුපියල් ලක්ෂ 10ක් වන්දි ගෙවන ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු පොලිස් ලොක්කෝ ගැන අද ටෙලිවැකියෙන් රටට ගැලපෙන්නේ නැති ටයිකෝට් සංස්කෘතිය ගැන ආදිනල් හිමි කියන කතාව රටටම ආවේනික වූ ආකල්ප නිර්මාණය කිරීම තුළින් රටේ ප්‍රශ්න විසඳිය හැකි බව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ටයිකෝට් සංස්කෘතිය රටට ගැලපෙන්නේ නැති බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මෝදර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමිනුයි. ගෝවේ ඔරතෝනියානු මිෂනාරි ධර්මදූත සේවේ අවසන් පුරකවන මතේයෝ කයිතානු පියතුමන් සංඝ සැපත් 150 වන වසර සිහිකර පවත්වනු ලබන ශුද්ධ ජුසේවාස් මුනිතුමන්ගේ මංගල්‍යය අද පෙරවරුවේදී පැවැත්වුණා. ඒ මෝදර ස්නාවක ජුවා මුනිතුමන්ගේ දේවස්ථානයේදී. දේව මෙහෙය පැවැත්වුණේ කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනුයි. මේ වසරේ ඡන්ද වසරක් ලෙස දැන් සියලු දෙනාම කතාබහ කරමින් සිටිනවා. අපිට තියෙන්නට ඕනේ රට වෙනුවෙන් කැපවෙන ආකල්පයක්. පිටරටවල්වල පවා ප්‍රතික්ෂේප කරන ලද යල් පැනපු න්‍යාය ධර්මයන් පස්සේ ගිහිල්ලා අපිට රටේ ප්‍රශ්න විසඳන්න බෑ. රටේ ප්‍රශ්න විසඳන්න රටටම ආවේනික ආකල්ප අපේ නායකයෝ ඇති කරගන්නට ඕනේ. අපේ නායකයෝ හිතනවා නම් රටේ ප්‍රශ්න අර න්‍යාය ධර්මයේ මෙය න්‍යාය ධර්මයට යටත් වෙලයි ඉවර කරගන්න පුළුවන් කියලා ඒක වැරදි. යථාර්ථවාදී ලෙස අපි හිතන්නට පුරුදු වෙන්නට ඕනේ. ජනතාවගේ ඇඟට බරපටවලා තද නීති රීති ගෙනල්ලා සමාජය වෙනස් කරන්න බෑ. අද සිදුවන්නේ අන්න ඒකයි. මේ පාර්ලිමේන්තුවෙන් නීති රීති එනවා සතියෙන් සතිය එකක් එනවා. දැන් උදාහරණයක් වශයෙන් විදුලි බිල කියලා එකක් ගෙනත් තියෙනවා. මේ ලෝකේ මිනිහෙක් දන්නේ නැහැ ඒකේ මොකද්ද තියෙන දේ කියලා. ඒක ඇතුලේ තියෙනවා ඇමතිතුමාට බලතල 25ක්. මෙහෙම බලතල ලබා දෙන පනතකින් මොකද්ද ජනතාවට සිද්ධ වෙන සේවය? අපේ රට තුල මේ ආත්මාර්ථකාමී පැවැත්ම බටහිර ලෝකයේ අපිට කියන දේවල් කරන්න පුරුදු වීම. ටයිකෝට් සංස්කෘතිය. මේක අපේ රටට ගැලපෙන්නේ නැහැ. අපේ රටට ගැලපෙන්නේ මේ රටේ වැඩිමනත් ජනතාවගේ බඩගින්න නිවන්නට පුළුවන් ආකල්පවලින් පිරුණු දේශපාලන ව්‍යුහයක්. නමුත් ඒ දේශපාලන ව්‍යුහයක් යම් යම් යල් පැනපු න්‍යාය ධර්මයන්ට යටත් වෙලා කටයුතු කරනවා නම් රටේ ප්‍රශ්න ඒ න්‍යාය ධර්මය තුලින් විසඳෙයි කියලා හිතන එක මෝඩකමක්. ඒ වගේම මේ රට තුල උසාවියට ඇඟිලි ගැසීම වහාම නැවැත්විය යුතුයි. එවැනි දේවල් කිරීම තුලින් සිදුවන්නේ රටේ නීතිගරුකත්වය සම්පූර්ණයෙන්ම නැතුව යාමයි. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 447 වැනි ටෙලිවැකිය. මේක හරි පුදුම රටක්. තුවක්කු පිස්තෝල ඉබේ පත්තු වෙනවා. අපරාධකාරයෙකුව සිරමැදිරියෙන් එළියට අරන් ආයුධ පෙන්වන්න ගියාම හෑන්ඩ් කෆ් එක පිටින්ම ඒකා හෑන්ඩ් ග්‍රෙනේඩ් ගහන්න හදනවා. එතකොට පොලිසිය මේ අවම බලය පාවිච්චි කරලා මැරෙන්නම වෙඩි තියනවා. හොඳේ ඊළඟට අපරාධකාරයෙක්ව මේ එළියට අරගෙන එද්දි තව පාතාල සෙට් එකක් ඇවිල්ලා නේද පොලිසිය ආරක්ෂාවට ඉඳද්දිම මිනිහට වෙඩි තියෙනවා මැරෙන්නම හරිද මාධ්‍යත් සමහර වෙලාවට ඔල්වර සඳෙනවා පාතාල කෙරුමා පාතාලයෙන්ම වෙඩිකා නැසී කියලා හැබැයි ලැජ්ජාවට කාරණාව පොලිස් ආරක්ෂාව යටතේ ඉඳද්දි තමයි අර තව පාතාල සෙට් එකක් ඇවිලා මේ පාතාල මෑන්ට වෙඩි තියලා යන්නේ නේද එතකොට පොලිසියේ පිස්තෝල පත්තු වෙන්නේ නැහැ ඒකයි ප්‍රශ්නේ ඇත්තටම සමහර අපරාධකාරීන් එක්ක මේ පොලිසියේ සමහර
කරුණටත් ඉතින් මහ විශාල සම්බන්ධකම් තියෙනවා කියලා ඒ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද? ඔය ඕන තරම් පොලිස් ලොක්කොම කියන්නේ නේද? අහවල්ලුත් එක්ක සම්බන්ධකම් තිබිලා තියෙනවා කියලා පොලිසිය උන්දලට ආ ඔය ඉඳලා හිටලා මේ සමහර පොලිස් උන්දලව ඉතින් ඒ සඳහා අත්අඩංගුවටත් අරන් තියෙනවනේ නේද? හැබැයි ඉතින් කවදාවත් ඔය පාතාල මේ කුඩු කෙරුම එහෙම අත්අඩංගුවට ගත්තට මුල කපලා දාන්න පුළුවන් වුණාද? ඈ නෑනේ නේද? දැන් ඔය යුක්තියනුත් දේශබන්දු උන්නේ හේ ටිරානලස් උන්නේ හේ නේද අතු රැහැගෙන ගියාට තාම මුදුන් මුල තියා කේශ මූලයකටවත් අත තියලා නෑ. හරිය පේනතෙක් මානෙක හැම මුල් වලට අත තියලා නෑ. හරි අපි යුක්තිය පැත්තක තියමුකෝ. මේ යුක්තියත් එක්ක ඇමති ටිරාන් කීප වතාවක්ම කිව්වා මම පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. හරි දේ වෙනුවෙන් කියලා හිතමුකෝ. හොඳේ වැරදි දේ වෙනුවෙන් පෙනී හිටින්න බෑනේ උන්නේ හේට. ඕනෙම සිද්ධියක් හරිද වැරදිද කියලා තීන්දුව තීරණ ගන්නට අයිතිය තියෙන්නේ ගරු අධිකරණයට. එහෙම නැතුව මේ මැති ඇමත්තලට නෙමෙයි පොලිස් ලොක්කන්ටත් නෙමෙයි යම්කිසි සිද්ධියක් හරිද වැරදිද කියලා තීන්දුව කරන බලය තියෙන්නේ ගරු අධිකරණයට. පොලිසියේ ඉහළ ලොක්කන් දෙන ওই සමහර අන වැරදි නම් ඒක ක්‍රියාත්මක කරන්නේ නැතිව ඉන්න පහළ නිලධාරින්ට යුක්තිමය අයිතියක් තියෙනවා. ඒක ඔය කොයි කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳා. හොඳේ ඇමති ටිරාන් කිව්වට මම පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා කූඩුවට නගින්ට වෙච්ච දවසට ඇමති ඇවිල්ලා ගරු අධිකරණයට කියන්නේ නෑ මමයි ඒක කරන්න කිව්වේ මට ඕන විදිහටයි ඒක වෙන්නේ මමයි වෙඩි තියන්න කිව්වේ කියලා. හොඳේ ඒ කිව්වයි කියලා මොකද මේ ගරු අධිකරණයේ මේ අනේ එන්න ඇමතිතුමෝ ඔබතුමාද කිව්වේ එහෙනම් අපි මේක එහෙම බේරගමු කියලා අතාරින්නේ නෑනේ අල්ලලා කූඩු කරලා දානවා. හොඳේ ඒ නිසා පොලිස් ලොක්කන් වගේ පොලිස් පොඩ්ඩනුත් එකක් මතක තියාගන්න ඕනේ යුක්තිය ඉටු කිරීමේ අවසන් බලය තියෙන්නේ ඔහෙලට නෙවෙයි යුක්තිය ඉටු කිරීමේ අවසන් බලය තියෙන්නේ ගරු අධිකරණයට කියලා. හොඳේ එහෙම නැතුව ඔහෙලට නෙවෙයි කියන එක නැවත වතාවක් මතක් කරනවා. හරිය ඔහෙල අත පිස්තෝල තිබ්බ පළියට ඒව ඔලුවට තියලා වෙඩි තියන්ටයි යුනිෆෝම් නැතුව පාරේ ඉඳලා යන එන වාහනවලට අත දාන්ටයි හිතුවද මේක දේශබන්දුගේ හරි ටිරාන් අලස්ගේ හරි පොලිස් රාජ්‍යයක් කියලා. හොඳේ ඔව් මුල්ල එහෙම මේ බයක් හදන්ට හදනවා කියලත් නිකන් අපිට පේන්ට තියෙනවා. ඡන්දේ ළඟයිනේ නේද අපිට ඕනේ නම් නිකන් ඔළුවට නැත්තම් බඩට හරි වෙඩි තියන්න පුළුවන් කියලා. ඈ රටේ ජනතාව බය කරන්ට ඔහෙලට බැහැ දැන්. හොඳේ නාරම්මල උප පොලිස් පරීක්ෂකගේ පිස්තෝලය හොඳ වෙලාවට මහපාරේ ගිය අහිංසකයෙකුගේ ඔළුවට පත්තු උනේ. හොඳේ පේනවනේ ආ ඇහෙනවනේ මිනිහගේ ම්ලේච්ච මේ එස්අයිගේ කතාව අහලා බලන්ටකො. මම මැරෙන්නද නේද? කොහමද මේ පිස්තෝලේ මිනිහගේ සාක්කුවේ තියෙද්දි නිකන් හරි ඉබේට පත්තු වුණා නම් නේද? එහෙනම් මිනිහට හොඳටම පිස්තෝල පත්තු වෙන එකේ සැප දැනේ විහරිය. ගෙදරදි දරුවෙකුගේ හරි බිරිඳකගේ හරි ඔළුව ළඟ පත්තු වුණා නම් නේද? ඈ මේ පිස්තෝල T56 වගේ ආයුධ මේ පොල් ගාන හිරමන වගේ නෙවෙයිනේ. හොඳ පුහුණුවක් දීලානේ මේවා මේ උන්දලගේ අතට දීලා ඇත්තේ නේද? ඈ ඉබේ පත්තු වෙන්න නෙමෙයිනේ. ආ එහෙමනම් ඉබේ පත්තු වෙනවා නම් මේ උන්දලට අහි පුහුණුවක් දෙන්න. හොඳේ මලගෙදර ගිහිල්ලා රුපියල් ලක්ෂ 10ක් දුන්නා දේශබන්දු නේද? එළියට ඇවිල්ලා වොයිස් කට් එකකුත් දුන්නා. ආ මේ අපරාධයට ලක්ුණු පවුලට සාධාරණයක් ඉෂ්ට කරා කියලා තමයි බැලූ බැල්මට පේන්න තියෙන්නේ. හොඳේ බෙදලා බලා ගන්නවලා රුපියල් ලක්ෂ 10 වටිනාකම. මේ රුපියල් ලක්ෂ 10ත් අපේ මහජන මුදල්. මියගිය අහිංසකයාගේ වයස අවුරුදු 40යි. තව අවුරුදු 15ක් ජීවත් වුණා කියලා හිතමු. ලක්ෂ 10 බෙදන්න අවුරුදු 15න් අවුරුද්දටම රුපියල් 66600යි. රුපියල් 66600 බෙදන්න දිනක ගාන බලන්ට දින 365න් දවසකට රුපියල් 182යි. ඔළුවට වෙඩි තියලා මරපු මේ අහිංසකයාගේ දවසේ වටිනාකම රුපියල් 182යිද? මේ දරු 3 දෙනාත් එක්ක මේ බිරිඳ දිනකට රුපියල් 182කින් ජීවත් වෙන්නේ මොකෝ කැරට් කාලද? ඈ එදා වගේම තනිවම සෝත්සාහෙන් ජීවිත 3-4 ජීවත් කරන්ට මහත් උත්සාහයෙන් වැඩ කළ මිනිස්සෙකුව නිකරුණේ වෙඩි තියලා මරලා දිනක වටිනාකම රුපියල් 182කට තක්සේරු කළා. මහලුකෝට රුපියල් 110ක් දීලා එළියට ඇවිල්ලා ඔහෙලා වොයිස් කටු දෙන්නේ යුනිෆෝම් ඇඳලාද කියලා අහන්න වෙනවා. හොඳේ ඔව් එහෙමනම් හොඳටම මහන්සි වෙලා වැඩ කරලා සල්ලි හොයන මිනිහෙකුගේ ජීවිතයේ දිනක වටිනාකමත් රුපියල් 182යි නම් අපිට කියන්න තියෙන්නේ දේශබන්දු තෙන්නකෝන් ඔහෙත් ටිරාන් අලස් ඔහෙත් 75ක්වත් ඔව් 75ක්වත්
පහක්වත් දිනකට වටින්නේ නැහැ කියලයි. ඔව් සත පහක්වත් ඔහෙලව මේ රටට වටින්නේ නැති බව එහෙමනම් අපිට මතක් කරන්ට වෙනවා. ටෙලිවේකේ අවසන් කරන්නේ පිස්තෝල ලොක් කරලා තියාගන්න හැටි ආයේ මුල ඉඳලා මේ උන්නැහෙලට උගන්වන්නට කියලයි. ඒ සමගින් උදෑසන පුවත් විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යාහන 12 පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.